ඒ අන්දේ මපත්ින්නේ හරිද ඔයාට ඒක අදාළ නැහැ අපි අපි ජනාධිපති එයාලට ඕන පුරප්පාඩු සංඛ්‍යාව ගෙන්න ගන්න. නමුත් මේ ඉන්න නිලධාරි අපේ පරිසාධක බලකාය ඉන්නවා. මේජර් ජෙනරාල් නන්දමල්ල වාසි මහතාට යවල තියෙනවා ලිඛිත ලියුම්. යවල ගෙන්නගෙන 180ක් ගෙන්නගෙන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ දැනට යවල තියෙනවා 50ක් යවල තියෙනවා දැනට. සේවකයෝ. පොත් ඒගොල්ලෝ පොත් ඇවිල්ලා එතකොට ඇස් නොපෙනෙන කට්ටිය බේල් මේ නොයිදිමත් අධ්‍යාපනය කරන ළමයින්ගේ පාසල් දරුවන්ගේ පොත් ගහනවා 42 ලක්ෂයක් මේ ළමයින්ගේ පොත් 2 ලක්ෂයක් ගහනවා මේ සම්පූර්ණයෙන්ම මේක සම්පූර්ණයෙන්ම මේක හෙලා දකින්නවා මේ සම්පූර්ණයෙන් මේ අපේ සේවකෝ ටික එළවා දැමීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ අපි එතකොට නන්දමල්ල මහත්මිය මහත්තයා මේක ලිඛිතව එවලා තියෙනවා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගේ අදාළ අනුමැතිය ලබාගෙන මේ පිරිස බඳවා ගැනීමට කටයුතු කරන්න කියලා. එහෙම තීද්දෙත් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ ප්‍රකාශන අධ්‍යක්ෂක ජෙනරාල් අයිලම් පෙරුම් මහතා විසින් මේක හිතාමතාම අපේ ආණ්ඩුවේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශ නොමග යවන්න කරපු වැඩක් මේක. එතකොට එයා එක්සත් ජාතිපක්ෂයේ ප්‍රබල සමාජිකයෙක් කියලා අපි දන්නවා. අපි මේ ඒ හේතුව නිසා අධිකර ජනාධිපතිතුමාට අපි කියන්නේ මේක निराකරණය කළ මේ සේවකයන්ට මේ සේවය ස්ථිර කරලා දීලා මේ සේවක පනස් දෙනාගේ සේවය ලබා දෙන්න කියලා මම මේ ඉල්ලීමක් කරනවා මේ අධිකර ජනාධිපතිතුමාගේ. අපේ මේ ආණ්ඩුවේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේ පත්තින් ටික ලබා දුන්නේ. එතකොට බන්දුල ගුණවර්ධන මහත්මයා විසින් තමයි මේ පත්තින් ලබා දුන්නේ 2014 වර්ෂයේ. එතකොට ඒ වෙනකොට හිටපු අධ්‍යාපන අමාත්‍ය අක්ලි විරාජකාරී වසන් 2015 ඉඳන් 2019 දක්වා හිටියා. මේ සේවකෝ කිසිම කෙනෙක් එළියට දැම්මේ නැහැ. ඒ සේවකයන් එළියට දැම්මේ නැතුව දිනපඩි ගෙවාගෙන අනියම් විදියට සේවය කරගෙන හිටියා. නමුත් මේ අපේ රජය අපේ ආණ්ඩුව ඇවිල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුව අපේ ආණ්ඩුව ඇවිල්ලා අපේ සේවකෝ එළියට දැම්මා. නමුත් අපේ මේ ජනාධිපතිතුමා මේ ගැන කිසි දෙයක් දන්නේ නැති විදිහට තමයි මේ වැඩ කරලා තියෙන්නේ මේ නමුත් මේක දිකිත වේවලා තියෙනවා අපි මෙහෙම මේ විදිහයි මෙන්න මෙහෙම ප්‍රකාශන කොමසාරි ජෙනරාල් මේ විදිහට කරනවා කියලා වහාම අපි කියන ප්‍රකාශන කොමසාරි ජෙනරාල් දුරෙන් මොහු එවට් කළා වෙනත් ප්‍රකාශන අධ්‍යාපන පරිපාලන සේවයේ දෙන හොඳ සුපර් ගේට් ඉන්න ප්‍රකාශන කොමසාරි ජෙනරාල්වරේ ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා ඒ වගේ මෙතන මොකද ආන්ඩෝ breaking.lk